ඒවා ටැක්ස් ගැන ගොඩක් ගොඩක් දුයි කියලා අපි දන්නවා. ඒක නිසාම අද ඉඳලා පටන් ගන්න වෙනත්ම විදිහක වීඩියෝ සීරීස් එකක්. මේකෙදි ලංකාවේ තියෙන ටැක්ස් ගැන බොහොම සරලවම කතා කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අද අපි පටන් ගන්න යන්නේ ඔයා ටැක්ස් ගෙවන්න ඕන මොන මොන ආදායම් වලටද කියන එක ගැන කතා කරන්න. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් ලංකාවේ මේකට බලපාන පනතක් තියෙනවානේ. මේ පනත ඇවිල්ලා 2017 අංක 24 කියන පනත. ඉතින් මේ පනත ක්‍රියාත්මක වෙන්නේ 2018 අප්‍රේල් පළවෙනිදා ඉඳලා. හැබැයි එදා ඉඳලා අද වෙනකන් මේ පනතට සංශෝධන ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරියටම සංශෝධන 3ක් මේ වෙනකොට තියෙනවා. ඉතින් මේ සංශෝධන ගැන පස්සේ කතා කරමු. මොන වුණත් මේ පනතට අනුව අපිට ආදායම් වර්ග 4ක් උඩ ලංකාවේ ටැක්ස් එක හදනවා. අපි බලමු එකින් එක මොකද්ද කියලා. පළවෙනි එක තමයි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. ඉතින් ඔයා කොහේ හරි ආයතනයක රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට ඔයාට යම්කිසි වැටුපක් හම්බෙනවනේ. අන්න ඒ වැටුප මත අනිවාර්යයෙන්ම ටැක්ස් එකක් එනවා. ඉතින් වැටුප විතරක්ම නෙවෙයි හැබැයි මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් කෑෂ් බෙනිෆිට්, අනිත් එක නන් කෑෂ් බෙනිෆිට්. ඒ කියන්නේ ඔයාට මුදල් ස්වරූපයෙන් එනේවා තියෙනවනේ. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ආයතනයෙන් ගෙයක් දීලා තියෙන්න පුළුවන්. වාහනයක් දීලා තියෙන්න පුළුවන්. තව ෆ්‍රී ගොඩක් දේවල් දීලා තියෙන්න පුළුවන්. මේ හැම එකටම ටැක්ස් ගෙවන්න ඕන. එතකොට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ කොටස් දෙකක් වෙච්ච නා කෑෂ් බෙනිෆිටුයි නන් කෑෂ් බෙනිෆිටුයි මේ දෙකටම ඔයා ටැක්ස් ගෙවන්න ඕන. මේක තමයි පළවෙනි සෝස් එක. දෙවෙනි සෝස් එක තමයි බිස්නස් ඉන්කම් එක. බිස්නස් ඉන්කම් එකක් කියලා කියන්නේ ඔයා ඕනම විදිහක ව්‍යාපාරයක් කරනවා නම්. ඒ කියවා තනි පුද්ගල ව්‍යාපාරයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කම්පැනි එකක් කරන්න පුළුවන්. පාර්ට්නර්ෂිප් එකක් කරන්න පුළුවන්. ඕනම එකක් ඔයා කරනවා නම් බිස්නස් එකක් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේකේ එන ලාභයට ටැක්ස් එකක් ගෙවන්න ඕන. ඉතින් ලාභය කියලා කිව්වහම මේ කවුන්සල් වෙන ලාභයම නෙමෙයි. මේක බදු ලාභය කියලා එකක් තියෙනවා. ඒක ගැන අපි ඉස්සරහදී කතා කරමු. ඔයා මතක තියාගන්න බිස්නස් ඉන්කම් එකටත් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා කියන එක. තුන්වෙනි ඉන්කම් එක තමයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක කියලා කියන්නේ ආයෝජන ආදායමනේ. ඉතින් ඔයාට සමහරවිට ගෙයක් තියෙන්න පුළුවන්. මේක රෙන්ට් එකට දීලා මාසෙට කුලී ආදායමක් එනවා වෙන්න පුළුවන්. ඔයා වැඩිපුර තියෙන සල්ලි FD එක දාලා ඒකට ඉන්ට්‍රස්ට් එකක් ඉනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ෂෙයා මාකට් එකේ දාලා මේක වැඩි වෙනකොට විකුණලා ආදායමක් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම ස්වරූපයක ආයෝජන ආදායමක් තියෙනවා නම් අන්න ඒ ආයෝජන ආදායමටත් ඔයා ටැක්ස් එකක් ගෙවන්න ඕන. ඒතර අපි දැන් සෝසස් 3ක් කතා කරා. ඊළඟ එක මොකද්ද? හැබැයි මතක තියාගන්න තව එකක් මට කියන්න බැරි වුණා. මේ ආයෝජන ආදායම යටතේ ගොඩාක් දේවල් තියෙනවා. කියනවා රෙන්ට් එක තියෙන්න පුළුවන්, ඉන්ට්‍රස්ට් එක තියෙන්න පුළුවන්, ඩිවිඩන්ඩ් එක තියෙන්න පුළුවන්, නැචරල් පේමන්ට් තියෙන්න පුළුවන්, ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔය තුනටම නැති මොනවා හරි එකක් තිබුණොත් එහෙම ඒකත් කැප්චර් කරලා තියෙනවා. ඒකට කියන්නේ අද ඉන්කම් කියලා. ඉතින් කෙනෙකුට දේශආදායම් දෙපාර්තමේන්තුව පැත්තට පෙන්නුවොත් එහෙම මේ කොටස් තුනටම මේක අයිති වෙන්නේ නැහැ කියලා අද ඉන්කම් එකෙන් මේක කැප්චර් වෙනවා. ඒක නිසා ඔයාට මොන ස්වරූපේ හරි ආදායමක් ලංකාවේ තියෙනවා නම් මේ හතරට කොහොමත් වැටෙනවනේ. ඒකින්ද ඔයා ටැක්ස් ගෙවන්න වෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම තාමත් ඔයා ටැක්ස් ඇඩ්වයිස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් දැන්ම Google Play හරි Apple Store ගිහිල්ලා ටැක්ස් ඇඩ්වයිස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාට ටැක්ස් සම්බන්ධ ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් taxadvice.lk අපේ වෙබ් අඩවියට හරි ඇප් එක හරහා හරි අපිව කන්ටැක්ට් කරන්න. ඔයාගේ ඕනම ටැක්ස් ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න අපි සූදානම් වෙන්නේ.